සරසෙන් ඔබට මගහැරෙන පෝෂණය වෙනුවෙන් ඉන්ට්‍රසෝල්. සමග ජන බලවේගේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන ජනරැලි මාලාවේ තවත් අදියරක් මැදවච්චයේදී පැවැත්වුණා. සජිත් ප්‍රේමදාස මහතුමාට අනාගත ජනපතිතුමන්ට අනාගත මේ 21 වෙනිදා පවතින්නේ මේ රටේ 120,000ක් වෙච්ච ජනතාවගේ අනාගතයේ තීන්දුව කරන මැතිවරණය. ඒ නිසා මේ මැතිවරණය තුල අපිට අත්හදා බැලීම් කරන්න ඩිඩක් නැහැ. මේ රටේ හොරා නොකාපු නායකයෙක් ඉන්නවනම්, වැඩ කරලා පෙන්නපු නායකයෙක් ඉන්නවනම්, ජනතාවගේ ජන දුක දන්න නායකයෙක් ඉන්නවනම් ඒ සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරයි. අනු කුමාර මහත්තයා දැන් ඒ වගේම ජේඊපී එක මම දැක්ක YouTube එක සුජීව සේනසිංහ මේ ස්ටේජ් එකෙන් අයින් කරන්නලු සමග ජන බලවේගයේ ජයග්‍රහණය කරන්න ඕන. දැන් මාව අයින් කරගන්න ජේඊපීකට පුදුම උනන්දුවක් තියෙන්නේ. අනු කුමාර කියනවා සුජීව සේනසිංහ හොරලු. මං අහන්න කැමති අපේ ගෙවල් වලට ඇවිල්ලා බලපල්ලා. එන්නපා මඩ ගහන්න දානවා නඩු කලිසම ගලවන්න බම. හොඳින් කියන්නේ වානාවා පෝනාපෝ අපි ඕන ගේමකට රෙඩි. දෙන්න හුවක් හොඳට. මං අභියෝගයක් කරනවා අනු කුමාරට. පුළුවන් නම් චන්දරස හම්බුන සල්ලි ටික පෙන්න බං කාගෙන්ද හම්බුනේ කියලා. මස් කඩකාරයෙන් ජඩ වැඩ කරන උන්ගේ මං කොලකාරයෙන්ගේ මුන් සල්ලි ගන්න සහෝදරනි. පොඩ්ඩක් ජනතාවේ මුතුරුනේ NPP එකේ ඔය දැන් මහලු කොට කය ගහන එක්කෙනා කියනවා මේ අපිට එක්කෙනා එකතු වෙද්දි අපි නම් ඔය කවුරුවත් එකතු කරගන්න හැල්ලු. එදා මහින්ද රාජපක්ෂගේ චන්ද්‍රිකාත් එක්ක ආණ්ඩු කරා මේ රටේ ලොකුම අමාත්‍යාංශයේ කෘෂිකර්ම වාරිමාර්ග මහවැලි ඉඩම් පසු සම්පත් අමාත්‍යාංශයේ කරේ අනුර කුමාර දිසානායක ඔහේ හැදුවද වැව් හදපු වැවක් නෑ ඔහේ වැඩ බැරි කෘෂිකර්ම ඇමති විදියට තමයි ඉතිහාසයේ සනිටුවන් වෙලා තියෙන්නේ. රාජ්‍ය සේවයේ නිරත වී සිටින සියලුම දෙනාට කියන්න කැමති ලබන ජනවාරි ඉඳලා 24%කින් පඩි වැඩි කරනවා ජීවන වියදම් දීමනාව 125,000 කරනවා රාජ්‍ය සේවයේ අවම වැටුප 57,500 බවට අපි පත් කරනවා. ඒ විතරක් නෙමෙයි 106%-136% දක්වා බදු සූත්‍රය 101%-124% දක්වා පහළ හෙලන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000ට අනිවාර්යයෙන්ම ලබා දෙන්නට අපි කටයුතු කරනවා. වගානයි අපි කපා හරිනවා. මම පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා මේ රටේ උපාධි දහරින් පමණක් නොවේ සියලුම තරුණ සම්පත්වලට රැකී රක්ෂාව ලබා දීමේ ක්‍රමවේදය නිවැරදිව අපි ක්‍රියාත්මක කරනවා. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය හොරෝපතාන අනුරාධපුර නැගෙනහිර අනුරාධපුර බටහිර කලාදව මිහින්තලයේ කැකිරා ආසන 7 කේන්ද්‍ර කරගනිමින් නිෂ්පාදන කර්මාන්ත ශාලා 7ක් ආරම්භ කරනවා. කිසිම සැකයක් හිතේ තියාගන්න එපා. 120,000 මේ රටේ ජනතාව මම සලකන්නේ මගේ පවුලේ සමාජිකින් හැටියට. ඔබගේ දුක නිවාලමේ ඔබව ශක්තිමත් කරන්නට ජීවත් කරවන්නට ඔබව රැකගන්නට සංවර්ධනය කරන්නට අපි අපකැප වෙනවා. අවසානයේ මම ඔබගෙන් මෙහෙම අහන ඔබ මොන යම් හෝ හේතුවකට කරදරයකට පත් වුණා ඔබ දුකට පත් වුණා ඔබට ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වුණා කවුද මේ අපේක්ෂකයන් සීළු දෙනාගින්ම නෑ බෑ කියන්නේ නැතුව අපේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුමක් ලබා දෙන්නට උනන්දු වෙන අපේක්ෂකයා කවුද කියන එක ඔබ ඒ කරුණට උත්තර සපයනවා නම් ඒ පුද්ගලයා වෙන කවුරුත් නෙමෙයි රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාසයි කියන එක මම ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි. ඒ නිසා ඔබගේ දුක කඳුල වේදනාව පීඩනය අසහනය මම මගේ ප්‍රශ්නයක් හැටියට පත් කරගෙන ඔබට ශක්තියක් වෙනවා ඔබට උත්තර සපයනවා ඔබව ජීවත් කරනවා ජීවත් කරනවා ජීවත් කරනවාමයි කියන එක මගේ පියා මත පොරොන්දු වෙමින් ඔබ සියලු දෙනාටම ජය වේවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.